අයිබෝවන්. කෘෂිකර්මය ගැන කතා කරනකොට, ගොවිතැන් කටයුතු ගැන කතා කරනකොට වර්ෂාව, උෂ්ණත්වය මෙයාදී සාධක ඉතාමත් වැදගත් සහ මේවා අපේ කෘෂිකර්මයට බලපානවා. මේකෙන් අපි කතා කරන්නට අද අදහස් කරා වැඩසටහනින් මේ වෙනුවට තියෙන යම් යම් කාලගුණ සහ දේශගුණ විපර්යාස කොහොමද අපේ වගා කටයුතු සඳහා බලපාන්නේ කියලා ඔබව දැනුම්මත් කිරීමේ අදහසින්. මේ ගැන අද අපිත් එක්ක කතා කරන්නට එකතු වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥතුමා ආචාර්ය පුණ්‍යවර්ධන මැතිතුමා. අයිබෝන් ඔබතුමා පිළිගන්නවා. ඊළඟට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කෘෂිකර්ම වසන්ති සෙනවිරත්න මහත්මියත් අපිත් එක්ක ඉන්නවා. ඔබතුමිත් අයිබෝන් කියලා පිළිගන්නවා. ආචාර්ය පුණ්‍යවර්ධන මහත්මිය අපිට කියන්න, ඇත්තටම දැන් වර්ෂාව කියන එක මේ නිරිද්දිග මෝසම මේ යල් කන්නේට දැන් එන්න ඕන කාලේ චුට්ටක් පහු වෙලා දෝ කියලා අපිට හිතෙනවා. ටිකක් වියලි කාලගුණයක් තියෙනවා. ඇයි මේකට හේතුව? එහෙම නැත්නම් මොකක්ද මේ වර්ෂාව පරක්කුද, නැත්නම් මොන හරි ගැටලුවක් තියෙනවද? මේ ගැන ටිකක් කියන්න. මම හිතන්නේ දෙනහරි මෙතන ප්‍රධාන ප්‍රශ්නේ උනේ නිරිද්දිග මෝසම අඩාල වීමටත් වඩා මේ සිද්ධිය ඊටත් පෙරපත්යකට යනවා. ඒ කියන්නේ පළමු අන්තර් මෝසම අපි යලකන්නේ නියම විදියට පටන් ගන්න පළමු අන්තර් මෝසම, එහෙම නැත්නම් මාර්තු අප්‍රේල් මාසයේ අපි අත්විඳින සවස් කාලයේ ලැබෙන ගිගුරුම් සහිත සංවහන වැසි වලින්. නමුත් මේ වර්ෂයේදී මාර්තු අප්‍රේල් මාසයේදී බලාපොරොත්තු වෙච්ච සංවහන වැසි නියමිත ආකාරයෙන් ලැබුණේ නැහැ. සමහර ප්‍රදේශවල සමස්තයක් වශයෙන් මුළු දිවයිනම 50%කට වඩා අඩුවෙන් ලැබුණේ. සමහර ප්‍රදේශවල විශේෂයෙන් ලංකාවේ නැගෙනහිර භාගයේ 10-15 වගේ ප්‍රමාණයකින් තමයි ලැබුණේ. සමහර දිවයිනටම පසුගිය මාස දෙකම, මාර්තු අප්‍රේල් මාස දෙකම වියදි කාලයක් බලපැවතුවා කියපුවොත් නිවැරදි. ඒකට ඊළඟට අපි ඒ පළමු අන්තර් මෝසම මේ මාසයේ පළවෙනි සතියේ අවසන් වෙලා මේ මාසේ 3 සතියේ වෙනකොට අපි නිර්දිග මෝසම බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ මම මේ කියන පළමු අන්තර් මෝසමත් නිර්දිග මෝසමත් ප්‍රධාන වශයෙන් බලපාන්නේ ලංකාවේ තෙත් කලාපයට, එහෙම නැත්නම් නිර්දිග අත්භාගයට. ඒක දැන් මේ වෙනකොට අර මම ඉස්සෙල්ලා කිව්ව පළමු අන්තර් මෝසමත් අඩාල තත්ත්වයටපත් වුණා 50%කින් විතර අඩු වුණා සමස්තයක් වශයෙන්. ඒ වගේම මේ මාසේ 3 සතියේ, එහෙම නැත්නම් මේ 22 23 24 25 26 වගේ දවස්වල අපි බලාපොරොත්තු වෙන උදේ ඉඳන් රාය වෙනකන් චුරු චුරු ගාවහින නිදිග මෝසම් මැස්ස තාමත් ලැබුණේ නැහැ. ඒකට කාලගුණ අනෑවක් කිවල 90 අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ඒ වගේම අපි අසල් ඇසි ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ඒ වගේම ලෝකීය කාලගුණ විද්‍යා සම්බන්ධ අනිකුත් ආයතනත් ප්‍රෝකතනය කරන්නේ මෙවර අර අපි බොහොම ආසාවෙන් බලාපොරොත්තු සහිතව ඉන්න නිත්‍තික මෝසම මෙවර තරමක් ප්‍රමාද වෙයි කියන තත්ත්වය. සෑතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි යල කන්නේ වර්ෂාපතනය පැත්තෙන් තියෙන. ඇත්තරම පුණ්‍යවර්ධන මහත්මයා, දැන් ඇත්තරම ඔබතුමා කියන විදිහට දැන් වර්ෂාව ටිකක් අපිට අඩුයි ලැබිලා තියෙනවා. දැන් යල් කන්නේ බොහෝ විට සැලසුම් වෙන්නේ වර්ෂාවෙන් නෙවෙයි. දැන් බොහෝ විට වගා කටයුතු කරන්නේ මහවාරි ප්‍රදේශවල වැව් වල ජලයේ. දැන් ඒතර වැව් වල තත්ත්වය මොකද්ද? මේ වගේ ජලාශ පිරීලාද, වතුර ඇතිද, යල් කන්නේට මොකද වෙන්නේ? ඔබ ප්‍රශ්නේ අහපු විදිහටම අපි සාමාන්‍යයෙන් යල කන්නේදී එතරම් හොඳ වර්ෂාපතන රටාවක් ලංකාවේ වියලි කලාපයේ සහ අතරමැදි කලාපයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ප්‍රධාන වශයෙන් නිර්දිග මෝසම සහ පළමු අන්තර් මෝසම ඒ ප්‍රදේශවල බලන පවත්වන නිසා. සා අපි සාමාන්‍යයෙන් හොඳ යලකන්නයක් කියන්නේ හොඳ මහකන්නයකට පස්සේ තමයි අනිවාර්යෙන් එන්නේ. හොඳට මතක තියාගන්න, හොඳ මහකන්නයක් තිබුණොත් අපි හොඳ යලකන්නයකට යනවා. සමස්තයක් වශයෙන් ගත්තාම අපේ ලංකාවේ විවගාව ගත්තොත් අපි කියනවා භෝග තීව්‍රතාවය, එහෙම නැත්නම් කොපින් ඉන්ටෙන්සිටි එක 100-140ක් විතර කියලා. ඒ කියන්නේ මහා කන්නේ වගා කරපු බිම් ප්‍රමාණයෙන් 140ක් විතර තමයි යල කන්නේ වගා වෙන්නේ. ඒ කියන්නේ එහෙම වෙන්න නම් මහා කන්නේ ඉවර වෙනකොට සැලකිලි මට්ටමේ ජල ප්‍රමාණයක් අපේ තියෙන ප්‍රධාන වැව්වල, මහවැලි ජලාශ සහ මාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය වෙන ප්‍රධාන වැව්වල සැලකිලි මට්ටමේ ජල ධාරිතාවයක් ඉතුරු වෙලා තියෙන ඕනේ යල කන්නේට යන්න. ඒක මේ ප්‍රමාණය ඒ ලෙස 140ක් 50ක් එහෙම නැත්නම් 30ක් 50ක් අතර තිබුණොත් තමයි අපිට සාර්ථක යල කන්නයක් විදිහට ගිහිල්ලා අර අස්සද්දල තියෙන බිම් ප්‍රමාණයෙන් අපි කියන අස්සද්දමයිස් එක්ස්ටෙන්ඩ් කියන එකෙන් 140ක් දක්වා යන්න පුළුවන්. නමුත් මෙවර අර පසුගිය මහ කන්නේ අවසාන භාගයේ ලැබිච්ච වැසි ප්‍රමාණයන් නිසා විශේෂයෙන් දිවයිනේ සමහර වැව්වල, නැගෙනහිර ප්‍රදේශයේ අර අනෙක් වැව්වල හොඳ ජල තත්ත්වයක් තියෙනවා. හැබැයි හොඳ කියනවා ඉතාලම හොඳ නෙමෙයි, සැලකිය යුතු මට්ටමේ ජල තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය, බදුල්ල දිස්ත්‍රික්කය, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කය,
ඒකෙන් පොළොන්නර දිස්ත්‍රික්කය මේ කියන දිස්ත්‍රික්කවල හොඳ සැලකියුතු මට්ටමේ ජල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මන්නාරම වගේ දිස්ත්‍රික්කවල කුරුණෑගල වගේ දිස්ත්‍රික්කේ තරම් හොඳ ජල තත්ත්වයක් නැහැ. මේ ඒ වගේම මහවැලි ජලාශවල ගත්තොත් මහවැලියෙත් අපි තරම් හොඳ සුබදායී තත්ත්වයක් නෙමෙයි. අපේ ප්‍රධානම ජලාශය වෙන්න යලකන්නේ සියලුම දේ ජලපාලන කටයුතු යාමනය කරන ජලාශය තමයි මේ කොත්මලේ ජලාශය. කොත්මලේ ජලාශයේ මේ වෙනකොට තියෙන මහ දැන් 140 කිට්ටු ජල ප්‍රමාණයක්. ඒක හෙතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ ජල ප්‍රමාණය අපි නිර්තික මෝසම මගින් පිරෙන්න ඕනි. ඒ ජල කොත්මලේ තියෙන ජලාශය, ඒ තියෙන ජලය පොළොගල්ල හරහා මහවැලි ඉස්කලාපේට අපිට දෙපාරක් කලාව උපුරවන්න වෙනවා එක කන්නයක් සාර්ථක ගෙනියන්න නම්. ඒතර නමුත් දැන් මේ නිර්තික මෝසමේ තියෙන අඩාල වෙන බව, පරක්කු වෙන බව නිසා අපිට තරම් හොඳ තත්ත්වයක් ජලාශවල, විශේෂයෙන් මහවැලි ජලාශවල බලාපොරොත්තු වෙන්න බෑ ඉදිරි කන්නේ. හොඳයි. වසන්ත මහත්මිය, දැන් ඇත්තටම ලංකාවේ වගා කටයුතු කරන භූමි ප්‍රමාණය සැලකනකොට මහවැලි කලාපයට විශාල බිම් ප්‍රමාණයක් අයත් වෙනවා. දැන් මෙවර කොහොමද මේ යල් කන්නේ තුළ මේ වගේ වගා කටයුතු මේ වෙනකොට සිද්ධ වෙලාද? නැත්නම් මොන හරි ගැටලුවක් තියෙනවද වගා කටයුතු ගැන යමක් කියන්න පුළුවන්? අපි මෙහෙම අපි ඉස්සෙල්ලම කතා කරොත් මහවැලි, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බල ප්‍රදේශ ගත්තොත් සමස්ත මුළු වාරි බිම් ප්‍රමාණය තියෙන හෙක්ටයාර් 107,000ක් පමණ. එතකොට අපි යලකන්නේ සාමාන්‍ය ක්‍රමවේදයකට කාලගුණයේ නිසි පරිදි තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ බිම් ප්‍රමාණයම වගා කරන්න. අපිට අද්දෙකින් තියෙන අපි හැම කන්නේකම නිසි කාලගුණික තත්ත්වයේ තිබ්බනම් වගා කටයුතු සිද්ධ වුණා. මේ වගා කටයුතු වල අපි අනිත් එක බලාපොරොත්තු වෙන එකක් තමයි යලකන්නේ ජලයේ ප්‍රමාණවත් පරිදි පවතිනවා නම් අපි හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කන්නේ ගත්තොතින් අපිට තියෙන්නේ අස්වැන්න අපි සමහර විට ජලයේ ප්‍රමාණවත් පරිදි අපේ වගා කටයුතු වලට තියෙනවා නම් හොඳ අස්වැන්නක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ආචාර්ය පුණ්‍යවර්ධන මහත්මයා කියූ පරිදි අපිට බේසරේ ගැටලුවේ තියෙන්නේ වගා බිම් ප්‍රමාණය යම් අඩුවීමක් තියෙනවා. 107,000 ගත්තොතින් 7000න් වී වගාවට පහුගිය කන්නවල 80,000ක් 86,000ක පමණ වගා බිම් ප්‍රමාණයක් කරාට මේ සැරේ ඉලක්ක කරලම තියෙන්නේ පවතින බිම් ප්‍රමාණය හෙක්ටයාර් 57,000ක් පමණ. ඒ වගේමයි අතිරේක ආහාර භෝග සඳහා නම් පවතින්නේ වෙන කන්නවල 27,000ක් වගේ තියෙන එක මේ සැරේ අපි ඉලක්ක කරලා තියෙනවා හෙක්ටයාර් 37,000ක් පමණ. ඒකේ වැඩිවීමක් තියෙනවා. මොකද අර වී වගා කරමනට හැකියාවක් නොමැති බිම් අතිරේක ආහාර භෝග වගාවට ගන්න. නමුත් කනගාටුවට කරුණක් වෙන්නේ හෙක්ටයාර් 18,000ක වගා බිම් ප්‍රමාණයක් විශේෂයෙන්ම හුරුළු වැව කලාපේ සහ එච් කලාපේ වගා කටයුතු වලින් බැහැර කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ කන්නේ ඒ වගා නොවුන බිම් ප්‍රමාණය කෙසේ වෙතත් වගා වූ බිම් ප්‍රමාණයට නිසි පරිදි ජල කළමනාකරණයක් කර ගනිමින් වගාවේ ඵලදායිතාවය වැඩි කළා වී වලින් සහ අනිකුත් අතිරේක ආහාර භෝග වලින් ඉහළ ඵලදායිතාවයක් ලබා ගන්න. මේ සඳහා විශේෂ උපක්‍රම භාවිතා කරනවද නැත්නම් ගොවි ජනතාවට මොන හරි පණිවිඩයක් දෙන්න තියෙනවද මේ කළමනාකරණය ගැන ජලය? ජලයේ කළමනාකරණ මහවැලිය ගැන කිව්වොත් විශේෂ උපක්‍රම මත තමයි මේ වෙන විටත් මේ 148ක වී වගාවක් සඳහා අපිට ඉලක්ක කරලා මේක සපුරා ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි දන්නවා අපේ මහවැලි කලාපවල මහවැලි ජලාශවල පවතින ජලධාරිතාවේ මත තමයි අපේ කන්න දිනවකවානු තීන්දු තීරණ ගන්නෙ. ජලයේ ලබා දීම, වගා කටයුතු සිදුවීම, අස්වැන්න නෙළුමේ සියලුම දේවල්. එතකොට පහුගිය මාර්තු 29 වෙනිදා වෙනකොට ජලපාලන කමිටු රැස්වීම තිබ්බා. එතෙන්දි තීන්දු තීරණ ගනිද්දී සමස්ත මහවැලි කලාපවලින් BC කලාප, වලවේ කලාපයේ සියලුම කලාපවලට ජලය ලබා දීම තීන්දු තීරණ ගැනීමේ හැකියාව තිබ්බා. පවතින ජලය උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතේ මත එතෙන්දි තීන්දුවක් ගන්න බැරි වුණේ හුරුළු වැව සහ එච් කලාපයට. ඒතකොට අනිකුත් කලාපවලට 75% වී වගාව සහ 25% අතිරේක ආහාර භෝග වගාව කරන්න උපරිම ජල කාර්යක්ෂමතාවයක් මත. එතෙන්දී අපි කරේ වර්ෂාව ලැබුණොත් උපරිම වර්ෂාවෙන් ප්‍රයෝජන ගැනීම මත ගොවි ජනතාව දැනුවත් කිරීම, ගොවි නායකින් දැනුවත් කිරීම, ගොවි ජනතාවේ මගින් දැනුවත් කිරීම සඳහා කන්න රැස්වීම අපේ ඒකක මට්ටමින්, ගම්මාන මට්ටමින්, කෙත්තල මට්ටමින් පැවතුණා. මේ මත උපරිම වශයෙන් අප්‍රේල් 20 වගේ තමයි වතුර දුන්නේ කලාපවලට. ඒ වෙනකොටත් මූලික බිම් සකස් කිරීමේ කටයුතු ආරම්භ කළා තිබෙන නිසා කෙටි කාලෙකින් අපිට හැකියාව ලැබුණා බිම් සකස් කිරීමේ කටයුතු අවසන් කරගන්න. ඒ වගේම අපේ
ජනතාව අනිකුත් කුෂි තාක්ෂණ ක්‍රමවේද සම්බන්ධ නොයෙකුත් ජලයේ අර්පිරි මැස්වින් භාවිතය සහ අනිකුත් ක්‍රමවේද සම්බන්ධව කොහොමද කාලගුණයේ සිදුවන අහිතකර තත්ත්වයන් සහ ඒ වගේම වියලි කාලගුණක තත්ත්වයේ අතීතයේ අපි කොහොමද වගා කටයුතු වෙන්නේ නව කුෂි තාක්ෂණ ක්‍රමවේද ඒ සඳහාත් අපේ අය ගුයි ජනතාව යොමු වීම සිද්ධ වුණ නිසා අපිට මුළු බිම් ප්‍රමාණය යම් තාතුරට සාර්ථක කරගන්නට හැකි වුණා අපිට අත්දැකීම් තියෙනවා මහවැලි ජනතාවට කාලගුණයේ පවතින අහිතකර තත්ත්වයට අනුකූල වෙමින් කොහොමද වගා කටයුතු සැලසුම් කරගන්නේ කියලා පහුගිය කන්නවලත් ඒ මත අපි සමහර විට 100ට අපේ පවතින මුළු ආරිබින් ප්‍රමාණයෙන් 80% 90% මං හිතනවා සමස්ත කලාපම ගත්තම වගා කටයුතු කරගන්නට හැකියාව තියෙනවා. ඇතරම ඔබතුමිය අපිට සුබදායි පණිවිඩයක් දුන්නා. අවසන් වශයෙන් ආචාර්ය පුණවර්ධන මහත්මිය අපිට කියන්න. දැන් මේ කතාවේ යන විදිහට අපිට තේරෙන විදිහට වැස්ස වහිනවත් අඩුයි. ඇත්තටම ජලාශවල තියෙන වතුර ප්‍රමාණයත් අඩුයි. නමුත් අපේ ගොවි ජනතාව වගා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නේ ඒවුන් වගා කළ යුතුයි. දැන් අපි මොකද කරන්නේ? ඔව් මම ඉස්සලත් කිව් විදිහට දිවයිනේ වියර් කලාපයට සහ අතරමැදි කලාපයට යලකන්නේ ලැබෙන වැසි ප්‍රමාණය ඉතාමත් සීමිතයි. ඒක අරුමයක් නෙමෙයි. දැන් ඇත්තට මේ සැරේ ප්‍රශ්නේ වුණේ අපි අර මහා කන්නේ ඉවර වෙලා ඉතුරු ජලාශවල ඉතුරු වෙන ජල ප්‍රමාණය වෙනදට වඩා අඩුවෙන් ඉතුරු වෙලා තියෙනවා. මේ නිසා යම් ආකාරයක ජලහිඟතාවයකට අපි පත් වෙලා තියෙනවා. එතකොට ජලාශවල ඉතුරුලා තියෙන ජල ප්‍රමාණයත් අඩුයි, ලැබෙන්න තියෙන වැසි ප්‍රමාණයත් අඩුයි. එහෙමනම් අපි ජලහිඟතාවයකට අනිවාර්යයෙන් මුහුණ දෙනවා. මහලි කලාපේ තරමක් වෙනස් මොකද ඒක අන්තර්නිම්න ජලහැරවුම් මාර්ගයක් ඔස්සේ ජලය ලැබෙන නිසා. එතකොට අනෙක් සියලුම ජලාශ සහ අනිකුත් කුඩා වැව් විශේෂයෙන් වියර කලාපේ සහ අතරමැදි කලාපේ පිහිටවල තියෙන කුඩා වැව් සහ මහා වැව් ජල ඌණතාවයකට ජල හිඟතාවයකට පත් වෙනවා. අපිට මේ තත්ත්වයට ඉතින් දැන් ගොවීන් සමහර ගොවීන් බිම් සකස් කිරීම කටයුතු කරලා වීවගාව ස්ථාපනය කරපු අයත් ඉන්නවා. ඒකට ඒගොල්ලන්ට දෙන්න තියෙන හොඳම පණිවිඩය තමයි මේ ජලාශවල තියෙන ජල ප්‍රමාණය හැකිතාක් දුරට ඉතුරු කරගන්න ඕනේ. හදිස්සියේවත් ඉඳලා හිටලා වැසී එන්න පුළුවන්. අපි දන්නවා රජරට ගොවීන් කියන එක කලට එක එක වැසියනවා. මළුව හොදන වැස්සකයයි, එහෙම නැත්නම් කඳන් පැලෙන වැස්සකයයි මේ වගේ වැහි ඇඳලා හිටලා එනවා. ඒ වැස්සක් આવොත් ඒ වැස්සට අනුව වාරි ජල සම්පාදන රටාව සිරුමාරු කරගන්න ඕනේ. එහෙම නැත්නම් දවස් 10න් 10ට දෙනවා නම් අපි වැස්සක් આવොත් ඒක දවස් 12න් දෙනවා. එහෙම කරලා අපිට වැවේ තියෙන වතුර ප්‍රමාණය ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම දැනට වෙවගාව පටන් නොගත්ත ගොවි මහත්තුරු ඉන්නවා නම් මට තාම දැඩි ලෙස ඒ ගොවි මහත්තුරන්ගේ අවධානය කරන්න වෙනවා. අනිවාර්යයෙන් මාස 3 වගාවේ වී වගාවට යන්න මාස 3මාර ගැන හිතන්නවත් එපා. ඊළඟ එක තමයි අපි යම් ආකාරයක වගාරටාවක් සැලසුම් කරලා තියෙනවා නම් වැව්වල හැකියාවක් තිබෙනවා නම් වී වගාව බැහැර වෙලා හොඳ වෙළඳපළ වටිනාකමක් තියෙන හොඳ ආදායමක් ගත හැකි වෙනත් අතිරේක භෝගවලට යන්න. හැබැයි එතනදි මම නැවත වතාවක් මතක් කරන්න පුළුවන් අර ජල වාහනේ නුසුදුසු තැන්වල නෙමෙයි ජල වාහනේ සුදුසු තැන්වල තමයි අතිරේක භෝගවගාවට යා යුත්තේ. මම ඉතා දැඩි ලෙස කියනවා මේ වාරි ජල සම්පාදනය හා සම්බන්ධ ආයතන විශේෂයෙන් ඔය ජන සේවා දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග ප්‍රාන්ත සහ අපේ සහෝදර මහජන අධිකාරිය වෙනදාට වඩා දැඩි විනයකින් අතුව කටයුතු කරන්න සිද්ධ වෙයි මේ යලකන්නේ. අවසන් වශයෙන් අපි ඔබ දෙපළට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහන සම්බන්ධ වෙලා අපේ ජනතාව දැනුවත් කිරීමට එකතු වීම ගැන. ඉතින් ඔබට අවධාරණය කළ යුතු කරුණු කීපයක් ගැන ආචාර්ය පුණවර්ධන මතක් කළා. වර්ෂාවෙන් ලැබෙන ජලය ලබාගෙන ඊට අතිරේක අවශ්‍ය ජලය විතරක් ඔබේ වැවෙන් ලබා ගන්න ඔබ කටයුතු කරනවා නම් ඒකත් වඩාත් සුදුසුයි. ඒ වගේම අඩු වයස් වී වගා කරන්න පුළුවන් නම් ඒ තුලනොත් ජලය කළමනාකරණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හැකි අයට පුළුවන් අතිරේක ආහාර භෝග වගා කරන්නට මේ කන්නේ තුරදී. එහෙනම් යලිත් ලැබෙන සතිය ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.